මුලින්ම කියන්න මේ ඉල්ලනවද නැද්ද කියලා. පැල්ල දුවන්නත් පුළුවන් කමක් නැහැ. මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇත්ත අයිතිය තියෙන්නේ කාටද? නීත්‍යානුකූල අයිතියට අපේ කණ්ඩායමට ඇවිල්ලා තියෙන. වමේ බලවේගය විනාශ කිරීමේ ප්‍රධාන චෝදිතයන් සිටින්නේ ඔබ ඇතුළු කණ්ඩායමක් සමග කියන එක මම චෝදනාවක් විදිහට ඔබට එල්ල කරොත් පිළිගන්නවද? පැහැදිලිවම නැහැ. හැබැයි මේක නැති වුණේ අපේ පක්ෂයේ ඉඳපු ලේකම්වරයා විදියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේකෙන් එළියට ගිහිල්ලා චන්දිල්ල ජනාධිපති වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂේ බාර දුන්නා. මන්ත්‍රීවරු 142. හැබැයි එතුමා සමත් වුණේ නැහැ මේ මන්ත්‍රීවරු ටික තියාගන්න. අවසානයේ මන්ත්‍රීවරු දෙන්නෙකුට එනකම් මේක අඩු කරා. ඔබයි නිමල් සිරිපාලයි හොරෙන් ගිහිල්ලා කොටාබේග සහ රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යවර ගැනීමත් එක්කනේ මේ සියලු අර්බුද ඇමතුමා ආරම්භ වෙන්නේ. තීන්දුව කරා කොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාට මැතිවන ව්‍යාපාරට උදව් කරා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජරාජීර්ණයට පත් වෙච්ච අය අද බලනවා කොහොමද පාර්ලිමේන්තුවට රින්ගන්නේ කියලා. මේ කණ්ඩායම තමයි කුමන්ත්‍රණය කරේ. 40ක් නෑ. මෛත්‍රීපාල සිසේන මහත්තයා සංවිධායකකම් දීපු 8 දිනක් විතර ඉන්නවා. මේගොල්ල තමයි අර විජේදාස රාජපක්ෂත් එක්ක එළියට ගිහිල්ලා මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා අපිව පක්ෂෙන් එළියට දාන්න හදපු කණ්ඩායම තමයි ඒ. අපිට විරුද්ධව කිසිම තහනමක් මේ වෙනකන් ඇමතුම අධිකරණයෙන් දීලා නෑ. ඇමතුම මගේ සජිත් ප්‍රේමදාස මහත්තයා රැවට්ටුවනේ. කවුද? ඒ තිලංග සුමතිපාල ගිහිල්ලා කියනවා එයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් කියලා අස්සම් කරනවා. අධිකරණයේ ඇතිවන කොමසාරිස් දෙන්නටම තහනම් කරනවා. සිරිසේන මහත්තයා ඔබතුමාට කියනවා අමරේ අද රෑ කෑමක් ලෑස්ති කරන්න මං ඔයාගේ ගෙදර එනවා. එදා දවසේ දවල් වෙනකොට තුන්දෙනාව අයින් කරා කියලා තමයි කතාව තියෙන්නේ. සංශෝධනයක් තියෙනවා. මට කතා කරලා කිව්වා හම්බන්තොට අපේ ගෙදරට එනවා. පාක්ෂිකව කැඳවන්න රැස්වීමක් තියන්න කියලා කිව්වා. ඒගොම කෑමෙන් තමයි කන්න ඕන කියලා කිව්වා. කෑමත් ලෑස්ති කරන්න. CC එක කැඳවන වෙලාවේ ආව එක සැරේට විජේදාස රාජපක්ෂ මහත්තයාත් ඔන්ලයින් පණත ගැන කට්ටිය දැනුවත් කරා. ඔන්ලයින් පණ තැරෙන්න අනිත් ඔක්කොම කතා කරලා ගියා. හැබැයි කිව ඉවර වෙනකොටම කිව් එක සැරේටම අපි තුන්දෙනාම අයින් කරනවා. ඒක කෑමට මොකද වෙන්නේ? කෑමට එන්නේ නැහැ නේ. මේ වමේ බලවේගයේ නැතිවීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි බාර ගන්න වෙනවා. ඒ සම්පූර්ණ වගකීම බාර කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. නැත්නම් ඉතින් වෙන කාටද? ඔබතුමා චෝදනා කරා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පක්ෂය විකුණුවා. මේ විජේදාස රාජපක්ෂගෙන් මුදල් අරන් තමයි මෙතන මේ තනතුරු දුන්නේ. දැන් අවස්ථාව තියෙනවා කියන්න කෙලි පිට. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයාට මේ පක්ෂ වික්කයි කියන එක පිළිබඳව නඩුවකුත් තියෙනවා අල්ලස් කොමිසම. එතුමා එක සැරේට සති දෙකකින් තුනකින් ගිහිල්ලා පාස්කු වන්දිය වෙනවා. මේ වන්දියක් ගෙවන ලොකු දැන් මතගෙන කිව්වනේ කැටහොල්ලලයි සල්ලි ගන්න කියලා. දැන් රටේ ජනතාවම දන්න එතුමා හැන්දෑවේ කියන දේ උදේට වෙනස්, උදේට කියන දේ හැන්දෑවට වෙනස්. ඒක තමයි මේ පක්ෂයට මේ තත්ත්වේ උනේ. ඔබතුමාලා තාමත් මේ මහමැතිවරණීත් මේ හුදකලා වෙමින් ජනාධිපතිවරණේ ඵලය දැක දැක වෙන ගමන් මාර්ගය කියන්නේ. දැන් අපි බොරුවට නිකන් අගමැතිකම අපි ගන්නවා කියලා කයිවාරු ගහන්න බෑ. මේ රටේ ජනතාව රවට්ටන්නත් බෑ, රවට්ටන්න උත්සාහ දරන්නත් වැඩක්. මේ පාර්ලිමේන්තු බලය ජනාධිපතිවරයාගේ සමාරු කිනෝ නෑ ජනාධිපති අනුර සජිත් අගමැති මෙවන යෝජනාත් කතා කරන අවස්ථාවද? ඔබ කියන්නේ මොකද්ද? මම කියන්නේ ඒක සාධාරණ නෑ. රටේ ජනාධිපතිවරයාට බලයක් දීලා ඉවරයි. මං හිතන්නේ තුනෙන් දෙකක් දුන්නොත් මේ රටේ තාමත් අඳුරුතම යුගයේ එතනින් පස්සේ ආරම්භ වෙන කියන එක තමයි මගේ දේශපාලන අත්දැකීම. නොදිය යුතුයි කියන එක අනිවාර්යයෙන්ම දුයි. දැන් මේ සැරේ රතු වී නැහැ. හිටපු කුසගම ඇමතුමා අමාත්‍යංශයේ ගොවිපළවල් වල තිබ්බ කීරිසම්බා මව් බීජ හම්බන්තොට බෙදුවා කීරිසම්බා වැඩ කරන්න කියලා. දැන් අංකව ජනාධිපතිතුමාට මේ ලණු කන්න එපා කියලා. ලණුව. ඩඩ්ලිගේ ලණුව. සම්පූර්ණ ලණුව. මොකද ලණුව? පාලන බිල ගත්ත ලණුවක් දුන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කමිටුවටත් ගිහිල්ලා ඔය වගේම ලණුව. මේගොල්ල ගිහිල්ලා කඩකාරයොන්ට ගිහිල්ලා දෙනවා බිල දානවා 259යි කියලා. ඉතුරු ටික වෙනම ගන්නවා සල්ලි ටික. ඉතින් මේ කැත වැඩේනේ කරේ. මං කිව්වේ ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පරදින්නේ නැහැ. ඔය ගොවි ජනතාවට මං කියපු විදියට වැඩ කරා නම්. ඒත් මෝල්කාරයොත් එක්ක අපි එකතු වෙන්නේ නැහැ. මං ওই දඩ්ඩි සිරිසේන මහත්තයාගෙන් එක බත් වේලක් කාලා